ඉස්සෙල්ලම මේ මට දැන් පුවක් පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙක් කතා කරලා කිව්වා මේ ගංවතුර ට ඒ හානි වෙච්ච ගෙවල් වලට රුපියල් 10000ක් දෙන්න පොරොන්දු වෙලා තිබ්බා මේ සුද්ධ පවිත්‍ර කරගන්න. දැන් දවස් 14කුත් පහු වෙලා තියෙනවා, තාම ලැබුණ නැහැ කියලා. මම හිතන්නේ මෙතන සියඹල පිටිය මන්ත්‍රීතුමා නැහැ මේ මුදල් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ඔහු හිටියානම් ශෙහන් අමතුමා හිටියානම් එක අහගෙන ඉන්නවා නම් කරුණා කරලා ඒ පුවක් පිටිය ප්‍රදේශයට සීතාවක ප්‍රදේශයට කිසිම විදියකට සතයක්වත් ලැබිලා නැහැ. ඒ කරුණා කරලා ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. තව ප්‍රශ්නයක් තියෙනවා මේ පුත්තලම දිස්ත්‍රික්කයේ ගරු සභාන මේ සභාපතිතුමා අපේ තියෙනවා මං කොයි වෙලාවෙත් මේ 19.90 ගැන කතා කරනවා. මොකද ඒක අපි රැක ගන්න ඕනේ. පුත්තලම දිස්ත්‍රික්කයේ මේ සේවාව නවතින්න වගේ තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මොකද ජූනි මාසෙ 14 වෙනිදා 12:56ට දුරකථන ඇමතුමක් ලැබිලා තියෙනවා මේ ඉන්සිඩන්ට් එකක් සම්බන්ධයෙන්. එක වෙනකොට තබ්බෝව කරවලස්ගව ආසන්න ස්ථානයට අපේ 19.90 ලං වෙලා තියෙනවා. එතන 40 දෙනෙක්ගේ පාටියක් තිබිලා තියෙනවා. මේ පාටියේ බීමත් කට්ටිය ඉඳලා මේ ඇම්බියුලන්ස් එක රිවර්ස් කරන්න කියලා තියෙනවා. රිවර්ස් කරන්න බෑ, මොකද වාහන ගොඩක් තිබිලා. සාමාන්‍යයෙන් කරන්නේ ස්ට්‍රෙචර් එක අරගෙන අතුලට යනවා ලෙඩා ගේන්න. යනකොට මේ කට්ටිය එකතු වෙලා මේ අපේ පයිලට්ටයි EMTටයි හොඳටම ගහලා, හොඳටම ගැහුවාම වට කරගෙන ගහලා බීපු මිනිස්සු. ඊට පස්සේ මේගොල්ලෝ නැගලා කරෝල ගස්වැව පොලිසියට වාහනය මේ ධාවනය කරලා තියෙනවා. නවත්ත ගන්න නැතුව ඒගොල්ලොන්ගේ ලුහු බැඳලා තියෙනවා. ඊට පස්සේ පොලිසියට ගිහිල්ලා කම්ප්ලේන් කරාම පොලිසිය හරියට මේකට ක්‍රියාත්මක වෙන්නේ නැති බව තමයි අපිට ආරංචි වෙන්නේ. උසාවියට දාලා ඒ දෙන්නෙක්ට ඊයේ මේ අප දීලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ තව නම් කියලා තියෙනවා, ඒව එකක්වත් සඳහන් කරගෙනත් නැහැ. මොකද මේක රජයේ සේවකයෝ. රජයේ සේවකයෝ අසරණ වෙච්ච පුද්ගලයෙක්ට පිට වෙන්න ගියාම ජීවිතේ බේරගන්න අල්ලන් ගහන රටක් මේක. කොච්චර වැරදිද සභාපතිතුමා, කොච්චර වැරදිද? අපේ සෞඛ්‍ය අමාත්‍යතුමා ඉන්න එක දවසකට අපි 1050කට වඩා ක්‍රිටිකල් එකටයි ඇම්බුවේ මේ ඉමර්ජන්සි එකට ගෙනියනවා. අමාත්‍යතුමා මේක ගැන වහාම ක්‍රියාත්මක වෙන්න. සවතෝ මේ සම්බන්ධයෙන් අපි බස් වයඹ පළාත බාර නියෝජ්‍ය පොලිස්පත්මට දැනුම් දීලා තියෙනවා. හර්ෂිත් සිලමැතුමා දෙන්නෙක් තමයි අත්තරමුල රන්තිරි පුතුමා කියපු කාරණේ ඇත්ත. අනිත් පිරිස අත්තරමුල ගණක අපි දැනුම් දීලා තියෙනවා. පුළුවන් තරම් එක නීති ක්‍රියාත්මක කරන්න අපි දැනුම් දීලා තියෙනවා. බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමා. මොකද මේක අතෝස මේක වටිනා සේවයක්. දේශපාලනයක් නැහැ මේක. ඉතින් ඒ නිසා ඒ ස්තුති කරනවා ඔබතුමාට.